දවස් හාරසිය පණහක් වෙනවා දැන්වෙන කොට අපි DP Education IT කැම්පස් විවෘත කරලා අද වෙනකොට DP IT කැම්පස් 150ක් හදලා ඉවරයි 136 වෙනි එක විවෘත කරේ. ඒ කියන්නේ හැම දවස් තුනකටම අපි කැම්පස් එකක් ලංකාවේ කොහේ හරි තැනක හදනවා. මේ හදන හැම කැම්පස් එකකම ළමයි 1000ක් ඉන්න පුළුවන්. හැබැයි මේක රජයකට කරන්න බෑ. මම කවදාකවත් රජයට ගිහිල්ලා විවේචනය කරන්නත් බෑ. මොකද රජයට කරන්න බැරි නම් ඒක බෑ. ලෝකේ වෙන කවුරුත් කළත් නෑ. මේ වගේ දන් දෙන පරිසරයක වෙන ලෝකේ කවුරුත් ඉපදිලත් නෑ. මොකද දන් දෙන්න සිතුවිල්ලක් ඉපදෙන්න දන් දීලා පුරුදු රටවල්වල ඉපදෙන්නත් ඕනේ. දැන් මමත් ගිහිල්ලා ඇමරිකාවේ හැම ඉපදුනා නම් මෙහෙම දන් දෙන්නේ නෑ. මොකද දන් දෙන්න පුරුද්දක් තියෙනත් එපැයි. ඒකත් තියෙනත් ඕනේ, සංසාරේ පුරුද්ද තියෙනත් ඕනේ. මොකද සංසාරේ පුරුද්ද නැත්තම් ඒක කරන්නත් බෑ. ඊට පස්සේ තමන්ට හම්බෙලා ඉන්න වයිෆ් එකට කැමති වෙන්නත් ඕනේ. තමන්ගේ අම්මා කැමති වෙන්න ඕනේ. තමන්ගේ ළමයි කැමති වෙන්න ඕනේ. වටේ ඉන්න ටීම් එකකට කැමති වෙන්න ඕනේ. මේ හැමෝම එකතු වෙලා මේ වගේ දන් දෙන්න වෙන රටක කරන්න බෑ. ඒක තමයි ලෝකේ කවුරුත් මේ වගේ දන් දෙන්නේ නැත්තේ. අපි සම්පූර්ණ DP Education හදලා ළමයින්ව අධ්‍යාපනය දෙන්නත් පුළුවන්. හැබැයි ළමයින්ට නිකන් අධ්‍යාපනය දුන්නාම ඉදිරියේදී අපිට ඒ වගේම රොබෝ කෙනෙක් ගන්නත් පුළුවන්. හැබැයි ළමයට සාර ධර්ම අපි ඉගැන්වුවේ නැත්තම්, ඒ මනුස්ස ගතිගුණ අපි හදලා තිබ්බේ නැත්තම් ළමයා රොබෝ කෙනෙක් වෙනවා. හැබැයි ඒ රොබෝව ඩොලර් 50ට කුලියට ගන්න පුළුවන් තව අවුරුදු 5ක් යනකොට. හැබැයි දහම හැදුවට අපි නායක හාමුදුරුවෝ කිව්වා වගේ අර නැනසල වගේ මේකට සිස්ටම් එකක් මමත් බලාපොරොත්තු වන අධ්‍යාපන අමාත්‍යංශයෙන් හදයි කියලා. මොකද නැනසලෙත් අපේ හාමුදුරනේ සිස්ටම් එකක් නේ. ඒතර සිස්ටම් එකක් නැත්තම් කොච්චර දක්ෂයෝ හිටියත් ඒකේ උගන්නන්න බෑ. අනිත් එක එක හා සමානව උගන්නන්න බෑ. ජපානේ, සිංගප්පූර, මැලේසියාව, කොරියාව, ඉන්දියාව මේ ඔක්කොම රටවල් පරද්දලා අපි එකට ආව DP Education පාසල් අධ්‍යාපනයේට. හැබැයි ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් නොමිලේ තියාගෙන තමයි අදත් මේ ඉස්කෝල 10000ම එක එක විදිහට උගන්වන්නේ. අදත් උගන්වන්නේ එක එක විදිහට. හැමෝ ළමයින්ටම ඩ්‍රීම් එකක් තියෙනවා කොළඹ හොඳ ඉස්කෝලකට යන්න පුළුවන් කියලා. දැන් නම් කොළඹ තියෙන ඉස්කෝල හොඳ තුනයි. ඒ තුනත් ගෑල් ළමයින්ගේ ඉස්කෝල. දැන් කොළඹට එහෙම එකක් නැහැ. මොකද බදුල්ල මහවිද්‍යාලය කිව්වහම DP Education එකේ උගන්වන්නේ, පින්නවල මැදේ මහවිද්‍යාලය කිව්වහම DP Education උගන්වන්නේ, අනුරාධපුර මැදේ මහවිද්‍යාලය කිව්වහම DP Education උගන්වන්නේ. මුළු රටේම ඒ වගේ මම ඒ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳලා තියෙන්නේ. දැන් තියෙන්නේ මුළු ඉස්කෝල ඔක්කොටම ස්මාර්ට් ක්ලාස්රූම් ටිකක් හයි කරන්න විතරයි. ප්‍රශ්න විසඳන්නේ එහෙමයි. මම ගෙනාව සිංගප්පූර ලීකන්විත් එක වැඩ කරපු එක්කෙනෙක්ක මම BY එකේ චෙයාර්මන් වෙච්ච වෙලාවේ 2007. එයත් එක මම කතා කරගෙන යනකොට මං ඇහුවා මේ ලීකන්විත් ඇයි මෙච්චර අධ්‍යාපනයේට උනන්දු තියෙනවා මේ පොතේ කිසිම තැනක ලියලා නැත්තේ කියලා. එයා කිව්වා මම බැනුන් ඇහුවා ඔය ගැන අහලා. එයා මගෙන් ඇහුවලු ජීවිතේ තියෙන සීක්‍රට් කියන ඒවා පොත්වල ලියනවාද කියලා. දැන් ජීවිතේ තමන්ගේ රහසක් තියෙනවා නම් දිනු වෙච්ච ඒක පොතක ලියලා හරියන්නේ නැහනේ. ඒක හංගගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකේ තමයි ලී කන්වේගේ පොත්වල කිසිම තැනක අධ්‍යාපනය ගැන මෙන්ෂන් කරලා නැත්තේ. ඉතින් අපි අය හොඳට ඒ ඉතුරු ටික කියවනවා. මේ ඉතුරු ටික කිව්වට සීක්‍රට් එක නැහැ. ඒගොල්ලෝ ඒ සීක්‍රට් එක නැති එකටත් කැමතියි. මොකද මකියාවිලියගේ තියෙනවනේ උගන්වන්න එපා කියලා. ඒකින්ද ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව දිගටම අරගෙන යනවා. ඉතින් අපි මං හිතන්නේ දෙමව්පියෝ හැටියට, ළමයි හැටියට මේ හැමෝම අපි එකතු වෙලා මේ අධ්‍යාපනය කියන එකට මුල් තැන දුන්නොත් මේ හරි අධ්‍යාපනයට. මොකද හරි අධ්‍යාපනය දැන් ඕගොල්ලන් දන්නවා අපි ආසියාවේ පළවෙනි ස්ථානය ගත්තනම් අපෙන් ඉගෙන ගත්තොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. දේශපාලන විද්‍යාවේ කියන්නේ මකියාවිලි පොතේ කියන්නේ නූගත් ජනතාවක් හදන්න. එතකොට ඒගොල්ලෝ නූගත්, ඒගොල්ලෝ දුප්පත් පාලනය කරන්න හරිම ලේසි. මේක තමයි දේශපාලන විද්‍යාව ලංකාවේ ඒ ලෙවල් වල ඉගෙනගත්ත හැම එක්කෙනෙක්ම ඉගෙනගත්ත මේන් තියරි එක. හැබැයි ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඇඟේ නැහැ. මම අහලත් නෑ අද වෙනකන් එතුමත් ඒ දේශපාලන විද්‍යාවේ කෑල්ල කරාද කියලා. හැබැයි මේක එතුමගේ නම් ඇඟේ නැහැ. මමත් දේශපාලන විද්‍යාව කරලා නැති හින්දා මගේ ඇඟෙත් නැහැ. දැන් අවුරුදු 2කට ඉස්සෙල්ලා ඒ වෙලාවේ තමයි මගේ යටතේ ඉමිග්‍රේෂන් එක තිබුණේ. ඉමිග්‍රේෂන් එක කුරුණෑගල ඔෆිස් එක තියෙනවා. හැබැයි පාස්පෝර්ට් එක දෙන්න බෑ. නුවර ඔෆිස් එක තියෙනවා, පාස්පෝර්ට් එක දෙන්න බෑ. මාතර එහෙමයි, වවුනියත් එහෙමයි. මම එක මීට්නෙක් තියලා අහුවා ඇයි දෙන්න බැරි. නැස මේ සොෆ්ට්වෙයාර් එක අප්ග්‍රේඩ් කරන්න හදන්නේ තව මාස 6කින් විතර නම් දෙන්න පුළුවන්.
මොකෝ අප්ග්‍රේඩ් කරන්න නැතු ඔය සොෆ්ට්වෙයාර් එක ඇයි ලයිව් දෙන්න බැරි? ඒකේ පොඩි පොඩි ප්‍රොබ්ලම්ස් තියෙනවා කියලා. මම හෙව මොකද්ද ප්‍රශ්නේ? මම විසඳලා දෙන්නම් කියලා. ප්‍රශ්නේ කියා ගන්නත් බෑ. මං කිව්වා ඕගලන්ට තව පැය 3ක් විතර මං දෙන්නම්. ඔක කරගන්න බැරි නම් ඔය ලයිව් දෙන එක මම පැය 3න් හදලා දෙන්නම් කියලා. ඒගොල්ලන් අන්තිමට මට 10ට විතර මීටින් එක තිබුණේ. සර් හෙට උදේ වෙනකන් දෙන්න පුළුවන් නම් පුළුවන් කිව්වා. මං කොහේ නම් දැන් ඒක ප්‍රශ්නේ හරි සොෆ්ට්වෙයාර් එකේ ප්‍රශ්නේ. printers ටිකයි passport ටිකයි මෙතනත් ඉන්නවා මහත්තයත් ඉන්නවා. ඒක කුරුණෑගල ඊටම මහත්තයත් එතන පුටුවේ ඉන්නවා. දවස් 3න් අර අවුරුදු 3ක් කරන්න බැරි වැඩේ මම ඒක මීටින් එකෙන් කරා. වැඩ කරනවා නම් ඕන තරම් වැඩ කරන්න පුළුවන්. කුරුණෑගලට passport මං හිතන්නේ අද වෙනකොට දවසට passport 500ක් දෙනවා කුරුණෑගල ඔෆිස් එකෙන්. නැත්තම් මේ ඉන්න කුරුණෑගල ඔක්කොම ඕගොල්ලෝ passport එකක් ගන්න ඕන නම් කොළඹ එන්න ඕනේ. ඉතින් මම මේ සාර්ථකත්වයේ හැමෝටම කියලා දෙනවා. හැබැයි කියලා දෙනකොට ඒක පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ ඒකට. මොකද ඕගොල්ලන්ට යාන්තම් ලේසි ක්‍රමයක් දැක්කහම තමයි හැමෝටම හිතෙන්නේ හරි ලේසිනේ වැඩක් කරන්න කියලා. නෑ වැඩක් කරන්න ගියාම ඩීටේල් ගිහිල්ලා පල්ලෙහාට යන්න ඕනේ.